දැන් TN එක වෙනම පරිපාලනයක් ඉල්ලනවා උතුරු පළාතේ. පරිපාලනයක් කියලා කියනකොට කොහෙවත් ජාත්‍යන්තර වශයෙන් බලනකොට ඒ තැන්වල ඉන්න මිනිස්සු තමන්ව බලා ගන්න තමන්ව පරිපාලනය කරන්න ඕන කියලා තමයි නීතියත් කියන්නේ. අපි ඉතින් අහන්නේ ඔක්කොමලා ඒගොල්ලන්ට අහන්නේ අපි ඔක්කොම අහන්නේ ඒ පළාත්වල ඉන්න මිනිස්සු තමන් තමන්ගේ ප්‍රශ්නවල තමන් විසඳ ගන්න තමන් පරිපාලනය කරන්න ඉඩ දෙන්න ඕන කියලා. මධ්‍යම ආණ්ඩුවෙන් අපිව යටත් කරලා ඕවා කරගෙන ගියදී අපිට කිසි දෙයක් කරගන්න බැරි අය. ඉතින් මේකෙන් බොහොම සාධාරණ මේකයි අපි අහන්නේ. ඒ තැන්වල ඉන්න මිනිසුන්ගේ වැඩ කටයුතු ඔක්කොම තමන්ව ඒගොල්ලන්ව කරාගන්න ඉඩ දෙන්න කියලා. එච්චරයි. ඒක තමයි ඩෙවලියුෂන් කියන්නේ. ඒක තමයි බලය බෙදාගන්න කියන්නේ. ඒක මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා TNA පක්ෂය විවස්ථාවට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතය කොහොමද? අපිත් යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවද මොකද්ද? ඔව්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි ඒගොල්ලන්ටත් ඉස්සර අපි එවලා තියෙනවා. ඉතින් ආණ්ඩුවේ ඉතින් බලලා ඒගොල්ලන්ගේ මොකද්ද කියන්නේ කියලා බලමු. නමුත් මම ඒකේ ලියුමක් ඒකට කවරින් ලෙටර් එකක් ලියලා තියෙනවා. මේ අපි මොනා කිව්වත් ඒගොල්ලන් ඒක පරීක්ෂා කරලා බලන්නේ නැහැ කියලා අපි දැනගෙනයි මේක ඔක්කොම දෙන්නේ. මොකද අපි ඒකට ඇතුල් වෙන්නේ නැත්නම් අපිට දොස් කියනවා අපි ඇතුල් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපේ අදහස අපේ ඉදිරියට මොකද්ද අපේ බලාපොරොත්තුව කියලා අපි මේ ඒවා ඔක්කොම ඇතුල් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. Breaking.lk